සිහිනයේ ස්වරය. සංගීතයට ඉතාමත් ආශ කරා. ඒත් මං කවදාවත් හිතුවේ නෑ පොඩි කාලේදී නම් ප්‍රොෆෙෂනල් සිංගර් කෙනෙක් නැත්නම් වෘත්තිමය ගායකයෙක් වෙන්න. ඉතින් මම ඔලෙල්නකම් සංගීතය හදාරලා තිනවා. ඒත් උසස් අධ්‍යාපන වෙනකටයුත් එක්ක මට සංගීතයට කාලය යොදන්න බැරි වුණා. ඒත් මම පාසලේ සහ මගේ කැම්පස් එකේ සංගීත වැඩ කටයුතු සඳහා දායක වෙලා තියෙනවා. ගායන කුසලතාවයන් දක්වලා තියෙනවා. මං හිතන්නේ තරඳු නිතරම ගීත ගායනා කරනවා ඇති. මොකද හොඳ පළපුරුද්දක් තියෙන බවයි මට නම් පේරුනේ. ඉදිරියේදී ඔය වගේම ඉදිරිපත් කරන්න මම ගීත දෙක මේ ඉතාමත් හොඳ රසවින්දා සුභපතනවා. ඉදිරියට අපිට තව තව ගීත ගොඩක් අහන්න පුළුවන් වේ තරුණගෙන් කියලා. මගේ අධ්‍යාපන වැඩ කටයුතුත් එක්ක මම ඉතාමත් කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ. ඉතින් මට වෙලාවක් ලැබෙන සෑම විටකදීම මම සංගීතය අහනවා, මම ගීත ගායනා කරන්න ප්‍රියතාවයක් දක්වනවා. ඉතින් ශ්‍රී ලංකාවේ බිහිවන නව නිර්මාණ සහ ශ්‍රී ලංකේය සංගීතය සමග මම නිරන්තරයෙන් රැඳී සිටිනවා. මගේ මන්දිරම් බිසෝගේ කියන ගීතය සංකීර්ණ ගීතයක්, සූර්ති ගීත අතර ඒක විවිධය ගායලා තිනවා. ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්, අමරසිරි පිරිස් මහත්මා ගායලා කරලා තිනවා, WDRසිංහ ගායනා කරලා තිනවා, කිස්ත්‍රි ජයසේකර ගායනා කරලා තිනවා. නූර්ති ගී අතර පැන්නේ නූර්ති ගීතයක්. රසවත් තැන් බොහොමයක් තියෙනවා. ඒ නිසා මම හිතන ඔබට ගුරුවරුම ගොඩක් ඉන්නවා දැන් ඒ ගීතේට. ඒ නිසා ඔක්කොම එකතු කරගෙන වගේ තමයි මට දැනුනේ. එකක් එක්තරා උදික උපක්‍රමයක්. ඒ වගේමයි ඊට හාත්පසින් වෙනස් චිත්‍රපට ගීතයක්, කසුන් ගායන, පුරේෂා කසුන් ගායන යුග ගීතයක් හැටියට ඔබ තෝරගත්තේ. ඒකට ආවේනික හඬ ඔබ ඒකට මුසු කළා. මම හිතනවා ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දක්ෂතාවයේ පෙන්වීම තමයි තියෙන්නේ. ඉතින් තරිඳු බලමු කොහොමද කියලා. දැනෙනවා ඔබේ ආදරේ මගේ මන්දිරම් බිසෝගේ යඥාව නිකල් ඡන්ද අවසාන තරංගය එනකන් එන්න පුළුවන් කියලා මම හිතාගෙන හිටියා. පොඩි විශ්වාසයක් තිබ්බා.
ඉතින් ඒත් මට ප්‍රථම ස්ථානය ගන්න පුළුවන් කියලා මම හිතුවේ නැහැ. මොකද ගොඩක් දක්ෂතා තියෙන අය හිටියා. ඉතින් මම අවසාන මහතාංගය තෝරගත්ත ගීත මට ජයග්‍රහණය කරන්න බලුණා කියලා හිතනවා. ඉතින් මම ප්‍රථම ගීත විදිහට තෝරගත්තේ ආර්ය ශාස්ත්‍රීය ගීතය. ඊට පස්සේ අවසාන පස් දිනාට ආවට පස්සේ මම බටහිර ආරයට නැඹුරු ගීතයක් තෝරගත්තේ. ඉතින් මම හිතනවා මගේ උපරිම දක්ෂතාවය දක්වන්න මේ ගීත දෙකෙන් පුළුවන් වුණා කියලා. අනන්තයට යන පාර දිගේ අනන්තයට යන පාර දිගේ ඇයෙනවා ප්‍රාර්ථනාවේ මගේ දෙමව්පියන් මගේ ජයග්‍රහණය දැකලා ඉතාමත් සතුටටපත් වුණා. ඒගොල්ලෝ Facebook හරහා සජීවීව මේ තරගේ නර්මල තිබ්බා. ඉතින් තරගය අවසන් වෙලා මම ඒගොල්ලොත් එක්ක ජයග්‍රහණය සතුට සමරුව. ඉතින් පොඩි කාලේ ඉඳන් මගේ පස්සෙන් හිටියේ මගේ අම්මයි තාත්තයි. ඉතින් මම මේ ලබපු ජයග්‍රහණය, ඒ දෙන්න ලබපු ජයග්‍රහණය. මගේ දෙමව්පියන්ට මම ස්තුතිවන්ත වෙනවා මට ශක්තියක් වෙලා මගේ පසුපසින් සිටියාට. ඉන් අනතුරු මම විශේෂ ස්තුතියක් කරන්න ඕන මට සංගීතය ගන්නපු ගුරු භවතුන්ට, ඔෂධී මිස්, ශාම මිස්, දයාකාන්ති මිස්, අබේ ගුණරත්න සර්, හංසමාලි මිස්, පුෂ්ප මිස්. මම මේ සියලුම ගුරුවරුන් අතරින් මතක් කරනවා. ඉතින් අවසාන වශයෙන් මම කියන්න ඕන මම ස්තුති කරනවා මගේ යාළුවෝ සහ නෑදෑයන් හැම දෙනාටම මට ශක්තියක් වෙලා මගේ හොස්පසින් සිටියට. අනන්තයට යන පාර දිගේ අනන්තයට යන පාර දිගේ ඇයෙනවා ප්‍රාර්ථනාවේ ඇයෙනවා ප්‍රාර්ථනාවේ. ලංකාවේ විකාශනය වන රියැලිටි තරඟවල අවසාන මහා තරංග මම සජීවී නරඹලා තියෙනවා නරඹන්නේ විදියට. ඉතින් ඒ තරඟවල උණුසුම මම දැකලා තියෙනවා. ඉතින් ඒත් මම කවදාවත් හිතුවේ නැහැ තරඟකරුවෙක් විදියට ඒ වගේ අවස්ථාවක මුහුණ බාන්න පුළුවන් කියලා. ඉතින් ඒ අවස්ථාවම ඉතාම නොසන්සුන්. බොස්ටන් ලංකා චැනල් එක හරහා මට නව නිර්මාණ කිරීමට අවස්ථාව උදා වෙලා තියෙනවා. ඉතින් ඉදිරියේදී මම අලුත් හොඳ නිර්මාණ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මම මගේ ගායන හැකියාවන් වැඩි දියුණු කරගෙන ගායන ශිස්ත්‍රයේ ඉදිරියටම යන්න බලාපොරොත්තු වෙනවා.